මේ ඔබේ එසල් කෘෂි YouTube channel අද කියලා දෙන්න යන්නේ කොහොමද අපි හදාගත්ත මිරිස් පැලතවානේ තියෙන පැලයක් බඳුන් ගතව ගාවක් විදියට පිටුවා ගන්න කියලා. ඒ වීඩියෝ බලන කලින් මිරිස් පැලතවාන හදාගන්න විදිය දන්නේ නැත්නම් මේ වීඩියෝ එකෙන් පුළුවන් ඔයාලට අපි කොහොමද මිරිස් පැලතවානක් ඉදිරියදිම හදාගන්න කියලා බලන්න. අපි එන යමු වීඩියෝ. බලමු කොහොමද පැලයක් තවාණින් ගලවලා අරගෙන අපේ වගා වඳුනේ ඉඳගන්නේ කියලා. ඉතින් මෙන්න මේ වගේ තවාණ හොඳින් තෙමෙන විදියට ඉස්සෙල්ලා වතුර දාගන්න ඕන. මේකෙන් අපි බලාපොරොත්තු වෙන්නේ මුල් ටික කැඩෙන්නේ නැතුව අපේ පැලේ ගලවගන්නේ. මේ විදියට හොඳින් තවාණ තෙත් කරගත්තට පස්සේ අපිට පුළුවන් මොනවා හෝ ආධාරකයක් පාවිච්චි කරලා මේ පැලවල මුල් නොකැරෙන විදියට මෙන්න මේ වගේ ගලව ගන්න. මේකෙදි කරන්න තියෙන්නේ මේ වගේ පැලේට ටිකක් ඈතින් ආධාරකය පස්සෙ යටතේ යවලා ඊට පස්සේ ආධාරකය පැත්තෙන් ඔසවන්න. එතකොට ඔයාලට මෙන්න මේ වගේ පැලේ මුල් නොකැඩි පැල ටික ගලව ගන්න පුළුවන්කම තියෙනවා. පේන ඇති මෙන්න මේ වගේ මුල් කැඩෙන්නේ නැති වෙන්න අපිට පුළුවන් පැලේ ගලව ගන්න. අපි සාමාන්‍යයෙන් එක වගා මල්ලක මේ වගේ එක සමාන වර්ධන වේගයක් තියෙන පැල දෙකක් ඉඳ ගන්න ඕන. අපි බලමු ඒක කොහොමද කරන්නේ. මෙන්න මේ විදිහට පුරවගත්ත වගා බඳුනේ ඉඳ ගන්නයි යන්නේ. මේකෙදි අපි මේ විදියට මුල නොකඩෙන්න ගලවගත්ත අපේ එළවලු පැලේ එහෙම නැත්නම් මිරිස් පැලේ අපි මෙන්න මේ විදියටම මුල් ටික නිසියාකාරයෙන් බඳුනේ පහළ අතට යොමු වෙන විදියට තමයි ඉඳ ගන්න ඕන. පැලයක් ඉඳද්දි කිසිම වෙලාවක කඳ මට්ටමට වඩා ඉහළට පස් පිරවීමක් සිදු කරන්නේ නැහැ. කඳ මට්ටමට වඩා ඉහළින් පස් යෙදුවොත් එක කාලයක් ඇද්දී අපිට බලා ගන්න පුළුවන් ඒකත් මැරිලා යනවා. ඉතින් බලමු අපි කොහොමද නිවැරදිව අපේ මිරිස් පැලේ බඳුනේ ඉඳගන්නේ කියලා. බඳුන අපි ඉස්සෙල්ලා පුරවගෙන ඉන්න ඕන. ඒකට පාවිච්චි කරනවා හලාගත්ත පස් කොම්පෝස්ට් 10 අඟුරු 1ට 1ට භාගයේ අනුපාතය. එහෙම පුරවගත්ත වගා මල්ල මැදින් අපි මෙන්න මේ ආකාරයට තමන්ගේ අත බෑග් එක මැදින් පහළට යොමු කරලා ඊට පස්සේ අපි ගලවගත්ත මිරිස් පැල දෙක මෙන්න මේ විදිහට මුල් පහළට සිටින ආකාරයට බඳුනට තියලා අනිත් අතින් ඉවත් කරගත්ත පස් ටික මේ වගේ පැලපාමුලට ලං කිරීම තමයි සිද්ධ කරන්නේ. මේ විදිහට පැලපාමුලට පස් ටික ලං කරලා මෙන්න මේ වගේ අතින් පොඩි තද කිරීමක් සිද්ධ කරන්න ඕන. පැලේ පස් සමග හොඳින් ගැටීම සිද්ධ වුණේ නැත්නම් පැල මැලවී යාම සිද්ධ වෙන්න පුළුවන්. අපි මෙන්න මේ වගේ අපේ පැලේ බඳුන තුල ඉඳගෙන ඉවරයි. ඊට පස්සේ කරන්න තියෙන්නේ පළවෙනි දවස් දෙකේ සේවන සහිත ස්ථානයක මේ වගා මල්ල මේ විදිහට තියලා දවසකට දෙපාරක් ජල සම්පාදනය සිද්ධ කරන්න ඕන. ඒක ගොඩක් වෙලාවට හොඳයි උදේ වරුවේ සහ හවස වරුවේ සිද්ධ කරනවා. ඒ වගේම තමයි ජලය දද්දී අමතක කරන්න එපා. අවශ්‍ය ප්‍රමාණයට වඩා ජලය යෙදීම සුදුසු නැහැ. මේ විදිහට අපිට පුළුවන් බඳුන් ගත වගාවක් විදිහට මිරිස් වගාව ගෙවත්ත තුල පටන් ගන්න. මම හිතනවා ඔයාලා බඳුනක මිරිස් පැලයක් එළවලු පැලයක් ඉන්ධන ආකාරය ගැන අත්දැකීමක් ලබා ගන්න ඇති කියලා. ඉතින් ඔයාලත් දන්නවා ඇති මීට වඩා වෙනස් ක්‍රම. ඒ දන්න ක්‍රම අනිත් අයටත් දැනගන්න පල්ලෙහෙන් කමෙන්ට් එකක් විදිහට දාන්න. මේ ක්‍රමේ ඔයාලා දැනටමත් කරලා තියෙනවා නම් ඒ ගැන අදහස් ඒ වගේම යෝජනා චෝදනා පළයයි අපිට ඉදිරිපත් කරන්න පුළුවන්. අලුත් වීඩියෝ නිකුත් වෙන තැනින් නරඹන්න පහළ තියෙන subscribe button එක click කරන්න. ඒ වගේම
බෙල්ලයි කන්න එක ලික් කරන්න එතවට යාලට පුළුවන් අලුත් ීඩියන්නේ කුත් කරපු සැනි ඕලගේ දුරකතනයට පරිගෑනකට ඒ සම්බන්ධෙන් පනිඩියල් ලබාගන්න.